තෙරුවන් සරණයි දේපිහිටයි. අපි අද සූදානම් වෙන්නේ කාලයකට පස්සේ දෙව්සෝ සේවා YouTube නාලිකාවෙන් ප්‍රචාරය කරන Q&A වැඩසටහන ආරම්භ කරන්න. ඒ වෙනුවෙන් අපිත් එක්ක අදත් සහභාගී වෙනවා සුපුරුදු විදිහටම දීගොඩ කුමාර මහත්මයා. අපිත් මම මේ අවස්ථාවට ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා. අයබෝන් ඔබතුමනි. අයබෝන්. තෙරුවන් සරණයි දේපිහිටයි. පසුගිය සතියේ අපි මාධ්‍යංශයෙන් වීඩියෝවක් ඉදිරිපත් කළා. ඒ ඉදිරිපත් කරපු වීඩියෝෙන් පසුව වගේම අපිට කාලයක් තිස්සේ අපේ මේ ඉන්න ප්‍රේක්ෂකයෝ ඉදිරිපත් කරපු ගැටලු රාශියක් තියෙනවා. ඒ අතරින් අපි තෝරාගත්ත ගැටලු කිහිපයක් තමයි ඔබතුමාගෙන් අදහන්න තීරණය කළේ. ප්‍රධානම ගැටලුව විදිහට මුලින්ම තෝරාගත්තේ මම. කිහිප දෙනෙක්ම අපින් අහලා තිබ්බා ඒගොල්ලොත් එක්ක ඉන්න අය සමහරක් අයගේ විවාහ වෙලා ඉන්නේ වෙනත් ජාතික වෙනත් ආගම අදහන අය. ඒගොල්ලන්ට සිංහල භාෂාව තේරෙන්නේ නැහැ. ඒ වගේම තවත් සමහරු ඉන්නවා කණ්ඩායම් වශයෙන් අපගේ මේ දුරස්ථ වැඩසටහන් වලට සහභාගී වෙන අය. ඒගොල්ලෝ ඒ වැඩසටහන් වලට සහභාගී වෙද්දී ඒගොල්ලොත් එක්ක ඉන්නේ විදේශ රටවල ඉන්න විදේශ ජාතීන්. ඒගොල්ලන්ටත් අපි මේ ඔබතුමා ඉදිරිපත් කරන සිංහල භාෂාවෙන් ඉදිරිපත් කරන දුරස්ථ සුවමෙහෙය පැහැදිලි නැහැ. ඒගොල්ලන්ට තේරුම් ගැනීමේ අපහසුවක් තියෙනවා. ඒක නිසා ඒකට විසඳුමක් ඉල්ලලා ගොඩක් අය අහලා තිබ්බා. අපි මේනකොටත් ඒකට ඉදිරිපත් කරලා තියෙනවා විසඳුමක්. මම හිතනවා ඔබතුමාය ගැන කතා කළොත් හොඳයි කියන එක. ඔය ඇත්තටම මේක සෑහෙන කාලයක් තිස්සේ උද්ගත වෙලා තියෙන ප්‍රශ්නයක්. මොකද දෙයක් ජනප්‍රිය වෙනකොට ඒක දේශ ව්‍යාප්ත වෙනවා වගේම ලෝක ව්‍යාප්ත වෙනවා. එතකොට විදේශ රටවල් වල ඔක්කොම අපේ අය නෙවෙයි ඉන්නේ. එතකොට තමන්ගේ යාළු මිත්‍රයෝ ඉන්න පුළුවන් එක එක ජාතීන්. නොඑක් ජාතීන්. එක ජාතියක් නෙවෙයි. ඉතින් මේ සියලු දෙනාටම ඉංග්‍රීසි භාෂාවෙන් විතරකුත් හරියන්නේ නැහැ. තව වෙනත් වෙනත් භාෂාවලිනුත් අහනවා. ඉතින් ඒක නිසා ඇත්තටම අපි දැන් සාර්ථක පියවරක් අරගෙන තියෙනවා. විශේෂයෙන් අපේ සජීවී දුරස්ථ ආලෝක වැඩසටහන කේන්ද්‍ර කරගෙන දෙව්සුව සේවා යුරෝප් කියන චැනල් එක. ඉතින් සෑහෙන පිරිසක් ඒක නරඹනවා. නමුත් ඉතුරු වැඩ තමයි මේ පණිවිඩය කියන්නේ. ඒක ගොඩාක් වෙහෙස වෙලා යුරෝප රටක ඉඳලා විකාශනය වෙන්නේ අපේ දෙව්සුව පවුලේම හිතවත් මහත්මියක් ඇතුළු පිරිස තමයි ඒක කරන්නේ. ඉතින් ඒ ප්‍රයෝජන අපිට ගන්න පුළුවන්. විශේෂයෙන් මේ චැනලය ඔස්සේ භාෂා ඕනෑම භාෂාවකින් ලෝකයේ ප්‍රධාන භාෂාවල් හැම භාෂාවකින්ම මේක නැරඹීමේ හැකියාව තියෙනවා. ඉංග්‍රීසි භාෂාවෙන් අහන්න පුළුවන්, ඕනම භාෂාවකින් නරඹන්න පුළුවන්. අර පරිවර්තනය වෙලා අකුරු යනවා. ඒක මං හිතන්නේ ඒක අර හඳුන්වා දීම වැඩසටහන කරලා තියෙනවා. ඒක නිසා ඔබ එහෙම ප්‍රශ්න තියෙන අය අදම මේ චැනල් එකට ගිහින් ඒක කොහොමද ක්‍රියාත්මක කරන්න කියලා පොඩ්ඩක් පෙරහැරුක යෙදුනොත් හොඳයි. අපි හැම සජීවී දුරස්ථ වැඩසටහනක්ම ඉංග්‍රීසි භාෂාවෙන් ඊට පහුවදා ඒ වෙලාවට මේ කියන්නේ රාත්‍රියේ 9ට විකාශය කරන්න සූදානම් වෙනවා. හැබැයි මේ ගොඩාක් අපහසු වැඩක් නිසා මේ 9 කියන්නේ කෙස් ගහට 9 නෙවෙයි. සමහරවිට 9 10 9 එකාල 9 අමාර ඇතමිට 10 ඇතමිට මොන හරි තාක්ෂණික ප්‍රශ්නයක් වුණොත් තව ටිකක් එහාට එයයි. ඒක නිසා ඔබ ඒ ගැන පොඩ්ඩක් අවධානය යොමු කරලා මේකට සහභාගී වෙලා මේකෙන් ඵලය ගන්න. මොකද අපිටත් ඕනේ අපේ පණිවිඩය ලෝකෙ පුරාම යන්නයි. බුදුන් වහන්සේගේ පණිවිඩය ආධ්‍යාත්මික පණිවිඩය අපේ ලෝකෙ පුරා යන්නයි. ආධ්‍යාත්මික ශක්තිය තියෙනවා කියන එක ලෝක පුරා ප්‍රචාරය කරන මධ්‍යස්ථානයේ අපේ රට ආසියාවේ ලංකාව දෙවිවරු අපිට ඒ ගැන උපදෙස් දීලා තියෙනවා. දිව්‍ය ශක්තියෙන් අපිට මූලාශ්‍රයෙන් උපදෙස් ලැබෙනවා. ඒ අනුව ඒ ඇත්තොත් මුල් වෙලා තමයි මේ සංවිධානය වෙන්නේ. ඒ ගැන මම ඉතාම ඕනකම කියන අපි දැනට දැන් ඔබේ ප්‍රශ්නයට අපි දැනට දීලා තියෙනවා. මුගක් අය දන්නේ නැහැ. ඉතින් මේ වෙලාවේ මම ඇත්තටම මතක් කිරීම කරනවා ඒ චැනලේ ඒ අයට විවේක තියෙන වෙලාවට ඉංග්‍රීසියෙන් තවත් වැඩසටහන් දායි. හැබැයි අනිවාර්යයෙන්ම ඒක අපි ආරම්භ කරේ දෙව්සුව සේවා දුරස්ව වැඩසටහන විදේශ භාෂාවන් වලින් සහභාගී වෙන්න අවශ්‍ය නිසා. අනිත් එක තමයි තවත් මම ඔකටම එකතු කරනවා මේ හුඟක් අය ඒ වෙලාවට සහභාගී වෙන්න බෑයි කියලා තියෙනවා. ඒතර පස් වෙලාවක මේ දෙව්සුව වැඩසටහන දැම්මොත් ඒකෙන් පළක් නැද්ද කියලා තහලා තියෙනවා නේද? මන්ද මේක අපි ඔබතුමාට ඊළඟට ඉදිරිපත් කරන්න හිටපු ගැටලුවත් ඒකම තමයි. හරි. ඒකට මම ප්‍රශ්නෙට උත්තර දෙන්න. අනිවාර්යයෙන්ම වැඩසටහනක් කොයි වෙලාවෙවත් එකයි. මම උදාහරණයක් කියන්නම්. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ භාෂිතයේ කොච්චර දේවල් තියෙනවද? අපි පිරිත් ගමු. එතකොට පිරිත් බුද්ධ භාෂිතයේ හෝ වේවා නැතුව හෝ වේවා පිරිත දේශනා කරපු දවසෙන් පස්සේ දැන් අද අවුරුදු කීයක්ද? අදත් අපි පළ ගන්නවනේ වැඩ ගන්නවනේ නේ. නැත්තම් ඒ වෙලේ ඒක අහන් හිටපු අයට විතරද? දැන් දම්සක් පැවතුම් සූත්‍රයේ ඒ වෙලේ හබු අය විතරද සෝවන්න ඕනේ? රහත්ුනේ නේද? ඉතින් ඒක නිසා එහෙම දැන් නැහැ. ආධ්‍යාත්මික දෙයට දිනයක් කාලයක් වකවානුවක් නැහැ. කොයි මොහොතේ හෝ සවන් දීලා ඒ ශක්තිය තමා කරා ළඟා කරගන්න තමාගේ තුලින් උද්දීපින කරගන්න පුළුවන්කම තියෙනවා කියලා මතක් කරනවා.
ඒ ඔබතුමා කියපු දෙයට තව චූටි දෙයක් මං හිතන්නේ අපේ මේ වැඩසටහන නරඹන අයට බලන්න පුළුවන් අපේ කමෙන්ට් සෙක්ෂන් එකේ තියෙනවා කිහිප දෙනෙක්ම කමෙන්ට්ස් කරලා මේ දිනය පහ වෙලා වෙනත් දිනවල සහභාගී වෙලා වෙනත් වේලාවල් වල සහභාගී වෙලා සුවිචා ඉන්නවා අපේ දුරස්ථ සුවිචා අනිවාර්යයෙන්ම මොකද ඒක බලපන්නේ නැහැ කියලා මම කියන්නේ ඒකයි වැඩසටහනට සහභාගී වුණාද යාට ඒක ඵලයේ ගන්න පුළුවන් දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ වෙනත් අයකින් අහලා මාර්ගඵලවලට ගියා ඉන්නවා ඒ වගේ තමයි ආධ්‍යාත්මික දෙයට එහෙම බලපෑමක් නැහැ තවත් විශේෂ කාරණාවක් තමයි ඔබතුමාගෙන් ඊළඟට අහන්න තියෙන්නේ මොකද අපිට දිනකට ඊමේල් පණිවිඩ ගත්තොත් 100කට ආසන්න ප්‍රමාණයක් සමහර දවස් 2300ක් එන දවස් තියෙනවා මේ එනේවෙන් අපි සාරාංශ කළාට පස්සේ 99%ක්ම තියෙන්නේ අපේ ලෙඩා ඉන්නේ ICU එකේ එහෙමත් නැත්නම් රෝහල් ගත වෙලා එහෙමත් නැත්නම් වෛද්‍යවරු කියලා මෙන්න මේ ඔපරේෂන් එකට නියම වෙලා ඉන්නවා මේ ඔපරේෂන් එක හවල් දවසේ කරන්න තියෙනවා මෙන්න මේ වගේ රෝගීන්ගේ වර්තමාන තත්ත්වය හරි ප්‍රතිකාර ගන්න විදිහ හරි කියලා තමයි අපිට ඊමේල් පණිවිඩය ඇවිල්ලා තියෙන්නේ සහ දුරකථන ඇමතුමෙන්නේ ඔය කාරණාව උඩම තමයි එතකොට ඒ වෙනුවෙන් අපිට ඒගොල්ලන්ට දෙන්න පුළුවන් මොකක් හරි දෙයක් තියෙනවද පුතමට මේක ඇත්ත මට ලැබෙනුනේ තව ටිකක් මම ඔකට එකතු කරොත් ඔයාලටත් ඒ අත්දැකීම ඇති අපේ ලෙඩාණේ ඇවිදගෙන ගියේ පොඩි ඔලුව එකක් උමත් තිබුණේ ඒ වශයෙන් කියනවා දැන් එයාලගේ භාෂාවෙන් කිව්වොත් බට ගහලා හැමතැනින්ම සිහියත් නැහැ කන්න බොන්නත් බෑ දැන් අසාධ්‍යයි අන්තිමයි කුමාර මහත්තය පිටින්නනේ කියන්නේ ඔව් දැන් එතකොට දෙවියන්ට හෝ දිව්‍ය ශක්තියට හෝ කුමාර මහතාට කියන්නේ අවසාන ජවනිකාව නේද අපිට දෙවිය බුදුන් මතක් වෙන්න ඕනේ අන්තිමටද මුලටද ඉස්සෙල්ලා මතක් වෙන්න ඕනේ ඔලුව කැක්කම තියේදී මට කතා කරනවා ඔලුව කැක්කම ඉතින් ඉවරයි ගෙඩියක් තිබුණා වෙන්න පුළුවන් මට පස්සේ යන්නේ නැහැ ගෙඩියක්ද වැලද්ද කරලද්ද කියන එක නමුත් මට ඒක සුව කිරීමේ හැකියාව තියෙන මට්ටමේ මම සුව කරලා දානවා අර තත්ත්වයටපත් වුණාන් පස්සේ මොකද මම කරන්නේ එතකොට ඒකට පිළිතුරු දෙවිතේ මමද ICU එකේ ඉන්න වෛද්‍යවරයාද මට පුළුවන් දෙයක් තියෙනවා මම මිනිසුන් ආදරේ නිසා අනේ සුවපත් වේවා කියලා ආශිර්වාදේ ඒ ප්‍රශ්නේ මට අහනකොට මම හිතෙන් කියනවා අනේ කරදරයක් වෙන්න එපා කියන සිතුවිල්ල මට එනවා ඒ චේතනාව මම ඒ වෙලෙම නිකුත් කරනවා ඒ මා තුල තියෙනා වූ අනුකම්පාව සහ ආදරය නිසා නමුත් මට අර මැදිහත් වෙලා ගලව ගන්න බැහැනේ නේ මට කියන්න පුළුවන් දරගෙන මං ගාවට කියලා ඒ වගේනල්ල මගදී අසාධ්‍යලා ස්පිරිතාලේ ගිහිල්ලා මරුණාම කුමාර මහත්තයාගේ භූමියේදී මැරි ඇද වැටේ අපිව දන්නවනේ ඒක නිසා ස්පිරිතාලේ ඉන්නවනම් හොඳම වැඩේ එතනම ඒ දේවල් කරගන්න හරින එක මුලින්ම ඊළඟට આવු ප්‍රශ්නයක් නැහැ ඒත් නැත්තම් තවත් අපි ගොඩක් කතා කරන ICU ලෙඩුනේ ඔව් එතකොට දැන් අපි සෝ කරා ඔබට මතක ඇති අර කුරුණෑගල අපේ මව් කෙනෙක් ලකුගඩු මුකුත් කරන්න බෑ ගෙදර ගෙනියන්න කිව්ව එතන ගිහට ඉවරයි වෙන කරන්න දෙයක් නැහැ එතකොට දෙවි පුදුන් විතරයි පිට වෙන්න අපිට අවස්ථාවක් තියෙනවා ඒකත් කියනවා අනිත් එක මං හිතන්නේ මේ ප්‍රශ්නත් ඔතන ඇති කියලා මං විශ්වාස කරනවා මේ වෛද්‍ය ප්‍රතිකාර ගන්න ගමන් එන අය නේ ඔව් විශේෂයෙන් වකුගඩු වල ඩයලිසිස් කරන ලෙඩ්ඩු ඒක ගොඩක් අපිට තියෙන ගැටලුවක් තමයි මම හිතන්නේ ඒක ඊළඟට තියෙන අපිට ලොකුම ගැටලුව මොකද ගොඩක් අය කියන්නේ ඉංගුල සීනි වලට ප්‍රතිකාර ගන්න එහෙම නැත්නම් ඔය කියන විදිහට වකුගඩු ආබාධ වලට ඒවට ප්‍රතිකාර ගන්න අය ඒගොල්ලෝ අරගෙන බහුතරයක් ඉන්නවා ඩයලිසිස් වගේ තත්ත්ව වලට පත් වෙලා ඒගොල්ලෝ ඩයලිසිස් කරලා දැන් ඒකට හුරු වෙච්ච අයත් ඉන්නවා ඒ වගේම සීනි වලට දියවැඩියාවට ඉන්සියුලින් විදිර ගමන් කතා කරනවා මේ අපිට පණවැඩේ වෙලා තියෙනවා ඒගොල්ලන්ටත් ඔය ප්‍රශ්නම තමයි තියෙන්නේ. නොපෙනෙන්නා වූ රෝගයක් මැෂින් එකකින් බලලා කොලේක ප්‍රතිඵලය අරන් කොලේ නියවැරදිව කරන එක මගේ දෙයට අදාළ නැහැ. මට කෙනෙක් ඇවිල්ලා කිව්වොත් මට ඇවිදින්න බෑ මට කන් ඇහෙන්නේ නැහැ මට මේ ලෙඩේ තියෙන කියලා ඒක ලෙඩක් අපහසුතාවයක්. මට ඒක සුව කරන්න පුළුවන්. හැබැයි වෛද්‍යවරයාත් මෙතෙක් මෙලොව ඇහැකට හීනෙන්වත් දැකපු නැති කිසිවෙක් දැකපු නැති සීනි කිසිවෙක් ඇහැට දැක්කේ නැති හෘදය ඇතුලේ තියෙන ප්‍රෙෂර් එකකට මම ඒවට කතා කරන්න යන්නේ ඒගොල්ලොන්ට මේක කරගන්න කියන විශේෂයෙන් ඔය sugar කියන தත්තේ ප්‍රෙෂර් කොලෙස්ටරෝල් කියන තුන මම හැමතිස්සෙම කියන්නේ බටහිර වේදකමේ තුන් සරණය කියලා මම ඒක කියන බය නැතුව මොකද එහෙම අතින් තමයි උඟක් අය යපෙන්නේ ඒක පේනවා මේ තුනම අපි දන්නවා යම් විදිහකින් පාලනය කරන්න පුළුවන් කොලෙස්ටරෝල් වලට දේශී බෙහෙත් තියෙනවා ප්‍රෙෂර් sugar කියන දෙකම භාවනාවෙන් හොඳ කරගන්න පුළුවන් මම ඉදිරියේදී බලාපොරොත්තු වෙන වැඩසටහන කරන්න පරීක්ෂණයක්ම පවත්වලා පෙන්නන්න මම හෝ වෙනත් කෙනෙක් භාවනා කරවලා එයාගේ ප්‍රෙෂර් එක ওই සීනි එවෙලෙම වෙනස් කරලා පරීක්ෂණ කරලා ඔබ හරහා මම මේකේ සමාජයට දෙන්නත් බලාපොරොත්තු වෙනවා විශේෂයෙන් ওই ECG වගේ වාර්තාව වෙනස් කරලා පෙන්නන්න මම ආධ්‍යාත්මික ශක්තිය මේ මොහොතේම මම බලාපොරොත්තු වෙනවා වැඩසටහනක් කරන්න මම වෛද්‍යරුන්ගෙන් ඉල්ලීමකුත් කරා බටහිර වෛද්‍යතුමාලගේ මට උපකරණ ටිකක් සපයන්න මේ ආධ්‍යාත්මික ශක්තියෙන් කර හැකියි කියලා පෙන්නන්න මට
සලස්සල දෙන්නේ යන්ත්‍රෝපකරණ ටිකක් ගෙනල්ලා උදව් කරන්න කියලා මම ඉල්ලීමක් කරලා තියෙනවා. සමාජයේ ඉදිරියේ අපි ඒක පෙන්නමු මේකේ බලය. මම එහෙම තියෙන බලය ඇහැර පෙන්නන කෙනානේ. හැබැයි අර වාර්තා ගැන නම් මට කියන්න දෙයක් නැහැ. මෙහෙම තියෙනවා මෙහෙම තියෙනවා. ඊළඟ එක තමයි ඩයලයිසිස් කර කර ඉන්න කෙනෙක් මගේ ළඟට ගේනවා කියන්නේ මගදීනේ ගේන්නේ. ඔව්. ප්‍රතිකාර යන අතරේ. ඉතින් ඔව් මට මම වෛද්‍ය වෘත්ත සමග බටහිර වෛද්‍ය සමග සාකච්ඡා කරනවා මදි. ඉන්නවනේ හිතවත් පිරිසකොලා. එයාත් ඒ කියවම කිව්වේ මගදී ගන්න එක සදාචාර විරෝධී නේ දෙක විතර. මම තේකර කැමති නැහැ. වේද මහත්තයෙක්ව බටහිර දොස්තර මහත්තයෙක්ව යම් ප්‍රතිකර්මයක් කරනවා නම් එයාට අපි ඉඩ දෙන්න ඕනේ. ප්‍රතිකර්මය අවසන් වෙනක. අවසන් වෙනක. එතකොට කුමාර මහත්තයා ඊට වැඩි වැඩකාරය අම්මෝ ගිය නිසා ගමන් හරිය කියලා මගේ ළඟට ගෙන එකට මම කැමතිත් නැහැ. වෛද්‍යවරයෙකුට යමක් කරන්න පුළුවන් නේ දොස්තර මහත්තයෙකුට යමක් කරන්න පුළුවන්. ඉතින් එයාලගේ දේ කරන්න අපි ඉඩ දෙන එක යුතුයකම. සහ ඒකල සුදුසුකම් ලාභින්නේ. ලාභින් සුදුසුකම් ලැබලා යම් යම් උගත්කම් තියෙනවනේ ඒ ශිල්පේ මත. මම ඒ ශිල්පේ අගය කරනවා නෙමෙයි මේ. නමුත් එතන ශිල්පයක් තියෙනවා. සමාජ පිළිගැනීමක් තියෙනවා. ඒක නිසානේ ගියේ. ඔව්. එහෙම ගියා නම් එයාට ඒ වැඩේ කරන්න දෙන්න ඕනේ. මං ඊට කලින් සුවපත් කරනවා කියලා එයාගෙන් එහෙම මං අගය කරන්නේ නැහැ. ඒ වෙදකම සිංහල හෝ ඉංග්‍රීසි හෝ එයාට ඉඩ දෙන්න. මම කියන්නේ ඒකයි. අනේ දැන් කරන්න බෑ නැහැ කියලා ගියොත් අපි පුළුවන් නම් කොට දාමු. වඩාම හොඳයි තමන්ට රෝගයක් වුණාම අන්තිමටම යන කෙනාගාවට පළවෙනි යන එක. මං හිතන්නේ අපිට මේ එන දුරකතන මුතුම වලින් සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. අපි ගොඩක් ආදරය කරන පිරිසක් තමයි දරුවන් කියන්නේ. එතකොට ගොඩක් අම්මලා තාත්තලට බොහොම චූටි වයසේ ඉඳන්ම මම හිතන්නේ මාසේ දෙකේ ඉඳන් උපන් දවසේ ඉඳන්ම තියෙන ගැටලු කන් ඇහෙන්නේ නැහැ, ඇස් පේන්නේ නැහැ, විශේෂ අවශ්‍යතා තියෙන දරුවන් ඉන්නවා, වර්ධනය වෙමින් පවතින තත්ත්වයේ ඉන්න දරුවන් ඉන්නවා. ඒ අය වෙනුවෙන් මොන හරි දෙයක් අපිට කරන්න පුළුවන්ද? ඔය පළවෙනි එක තමයි අපිට කරන්න පුළුවන් දේ තමයි දැනුවත් කිරීම. විශේෂයෙන්ම හිතාගන්න එහෙම දරුවෙක් ඉන්නවා නම් නැත්නම් කවුරු හරි දරුවෙක් ඉන්නවා නම් මෙන්න මේ දේ. මල් පොහට්ටුවක් කියන්නේ මලක් නෙවෙයි. මලක් කියන්නේ අංග සම්පූර්ණ හැදිච්ච එකක්. ඒකේ පිති ලස්සන තියෙනවා, අංග සම්පූර්ණයි. එහි ක්‍රියාකාරීත්වයක් තියෙනවා. මල් පොහට්ටුවේ මලක තියෙන ක්‍රියාකාරීත්වය නෑ, හැඩයත් වෙනස්. එතකොට මල් පොහට්ටුවක් මලක් නෙවෙයි කියලා කෑ ගහන්න ඕනද පිපෙනකන් ඉන්න ඕනද? පිපෙනකන් සිටිය යුතුයි. එතකොට අපි පොඩි දරුවා කියන්නේ වර්ධනයේ වෙමින් පවතිනාට, වර්ධනයේ සම්පූර්ණ වෙච්ච කෙනාට නෙවෙයි. එතකොට ඔහු තුලින් වර්ධනයේ වෙච්ච කෙනෙක් විතරයි කම්පයර් කරනවා කියන සංසන්දනය කරලා බලලා කතා කිරීම හරියන්නේ නැහැ. කෙනෙක්ගේ කන පොඩි කාලේ ඇහෙන්න තියෙන පුළුවන් ටිකක් කල වර්ධනය වෙන ඇහෙන්න පුළුවන්. කතා කරන්න තියෙන්න පුළුවන් කුඩා දරුවෙක් දැන් අවුරුදු 2යි කතා කරන්නේ. අල්ලපු ගෙදර කෙනා කතා කරේ හම්බෙලා දවස් 5කින් කියලා කිය මම වේලුවට කියන්නේ. එහෙම ඒවත් තියෙනවා. එතකොට අපි දන්නවා සිද්ධාර්ථ කුමාරයා ඇවිද්දේ පළවෙනි දවසේ. ඒක නිසා මේවා අපි ඇවිද්දේ නැහැනේ පළවෙනි දවසේ. ඒක නිසා ඒ වගේ මේ දරුවෙකුට වර්ධනය වෙන්න දීලා මගේ මතය නම් අවුරුදු 4යි 7ක් වගේ වෙනකන් සමහර අය කතා කරන්නේ නැතිලා කතා කරපුවා ඉන්නවා. අවුරුදු 4 දී කතා කරපුවායි මට හම්බෙලා තියෙනවා. 7 දී කතා කරපුවායක් තියෙනවා. ඒ එකක් කර්ම. පෙර ආත්ම භවයේ ගොළුෙක් වෙලා හිටියානම් සාමාන්‍යයෙන් මගේ දැනුමට අවුරුදු 4යි 7යි යන කාලයක් අතරදී ඒක අතුරුදහන් වෙලා මේ ආත්ම භවයේ දේවල් ලැබෙනකන් ඉඳ සිද්ධ වෙනවා. සමහර අයට එහෙම නැතුවමත් යන අය ඉන්නවා. ඉතින් මෙතන මම අත තියලා අර කුඩා දරුවාව ඇවිදින් නැති එක අවුරුදු දෙකෙන් ඇවිදවන්නයි. හරි. මේ අවුරුදු දෙකේදී කතා කරන්නේ නැති කෙනා ඔක්කොම කතා කරනවා. අර අපේ ගම්පහ පොඩි එකා වගේ සිංහල ඉංග්‍රීසි දෙමළ ඔක්කොම කතා කරන්න ඕනේ. මේ දරුවට වැඩෙන්න හරින කියන එක පළවෙනි එක. හැබැයි කර්ම රෝග තියෙනවා. අර විශේෂ අවස්ථාවක් කිව්ව කර්ම රෝගයක් නේ. අපේ අපහසය නෙමෙයි කියන්නේ මොංගල් කියන මම තේරෙන්නේ කියන්නේ. ඕකනේ වචනේ. ඒක කිසි අපහසයක් නැහැ. ඒ தත්තේ ඊළඟට අදි වර්ධනය කියලා දැන් අලුතෙන් එකක් ඇවිල්ලා තියෙනවානේ සමාජගත වෙලා. අදි වර්ධනය. ඔටිසම් කියලා තියෙනවා. ඉතින් මටත් එහෙනම් අදි වර්ධනය ඉන්නේ තියෙන්නේ. අනිත් අය කරන්නේ බැරි එකක් නෙමෙයි මම කරන්නේ වර්ධනයෙන් වැඩි. ඉතින් ඔටිසම් කියන්නේ ඒක නෙමෙයි. අදි වර්ධනය නෙමෙයි ඒක. ඒක කියන්නේ මේ අධික කලබලකාරී භාවය. නුරුස්නා භාවය. ඕවා තියෙන්නේ. ඉතින් ඒව ඇවිල්ලා මානසික දුර්වලකම්. හැබැයි වෛද්‍යරුන් සුව කරන්න බෑ කියලා කියවෙනවනේ. ඒක මම දකින්නේ ඒක කර්ම තත්ත්වෙන් තමයි දකින්නේ පෙර කරපු කර්මයන් නිසා. හැබැයි බාහිර පරිසරය වෙනස් වීමෙන් ඒ දේ වෙනස් කරගන්න පුළුවන් අම්මා තාත්තා මත බොහෝ විලාවට ඒ ළමෙන්ගේ අනාගතය වෙනස් කරගන්න පුළුවන්. මන්දබුද්ධිකතාවය නම් හිමින් තමයි ටික 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 හරියන්නේ. ඒවා රෝග ගණයට වෛද්‍යවරු දැම්මට මම දාන්නේ නැහැ. අපි කියන්නේ ඒවා කර්ම වේග නිසා තියෙච්චා. රෝග කියලා ඇත්තෝ කියනවනම් ඒ ඇත්තට බෙහෙත් තියෙන්න ඕනේ. බෙහෙත් අදියර සුව කරපු මොංගල් ළමෙක් මට ජීවිතේ හම්බෙලා නැහැ. ඉතින් එහෙනම් ඒ ඇත්තම කියනවනේ මේක රෝගයක් නෙවෙයි මේක උත්පත්ති දෝෂයක් මොකක් කොහේතුව? මොකද එයාගේ පොතේ කර්ම නැහැනේ. ඔතන එලා තියෙන්නේ. ඒක ඉතින් අපිට කරන්න දෙයක් නැහැ. ඒක ඉතින් ඒගොල්ලන්ගේ කර්මය. ඒ පොතේ කර්ම නැති එක නේද? ඒක නිසා අපිට ඒක අදාළ නැහැ. මේක කර්ම. හරි? බේත් නැහැ. ඒක නිසා ඒක රෝගයක් විදිහට ගණන් ගන්නේ නැහැ.
තමන්ගේ දරුවා විභාගය සමත් කරවන්න. එහෙම නැත්නම් තමන්ගේ දුවට විවාහයක් හරියන්න. තමන්ගේ පුතාට විවාහයක් හරියන්න. තමන්ගේ පෞල් ජීවිතය සාර්ථක වෙන්න. ඔය වගේ කරුණු ගොඩක් දේවල් වලට ඔබතුමාට ආශිර්වාද කරන කෙන ඉල්ලීම තමයි තිබෙන්නේ. ඒ වෙනුවෙන් ඔබතුමා යම් දෙයක් කරන්න පුළුවන්ද අපිට? මෙහෙමයි. මම වෙලාවකට කනගාටුවටපත් වෙනවා. සමාජයේ ඔබ සියලු දෙනා මං කෙරෙහි විශාල භක්තියක් තියෙනවා මම ඒක දන්නවා. මම ගැන විශ්වාසයක් තියෙනවා. ඒ නිසා ඒගොල්ලන් හිතනවා මට යම් යම් දේවල් කරන්න පුළුවන් කියලා. මම බොරු කියන්න කැමති කෙනෙක් නෙවෙයි. මට රෝග සුව කිරීමේ යම් හැකියාවක් තියෙනවා මගේ ශක්තියක් මත. කෙනෙකුට දෙයක් වටහා දීමේ හැකියාවකුත් තියෙනවා. මං විභාග පාස් කරන්න මට බලයක් දීලා නැහැ. කසාදයක් හරියන්න දෙයක් බලයක් දීලා නැහැ. සමහර අය මං වරන් දීලා සාතරත් කියනවා. හම්බුණානේ වරන් දීලා කියලා. මට එහෙම බලයක් නෑ. මං ඍජුවම කියනවා මට තියෙන බල මං කියන දෙවියන්ටනේ බලයක් තියෙන එකට නේද. ඉතින් මාගේ මට එහෙම නැතිව ආරෝපණය කරන්න එපා. ඕ මම මේකෙන් හම්බ කරනවා මට මාර චාන්ස් එක. එන්න මම විභාග පාස් කරලා දෙන්නම් 10000යි 25000යි එන්න කසාද හැරෙන්න. අනේ මං ඒ තත්ත්වෙට වැටෙන කෙනෙක් නෙවෙයි. මට බැරි දේ බෑ. මං නොකරන දේ නෑ කියන කෙනෙක්. පුළුවන් දේ පුළුවන් කියන බැරි දේ බෑ කියන කෙනෙක්. මට වරන් දීමේ හැකියාවක් නෑ දෙවියන්ට වගේ. විභාග පාස් කිරීමේ හැකියාවක් නෑ. හැබැයි මට ආශිර්වාද කරන්න පුළුවන් අනේ පුතා සූපත් වේවා කියලා. ඒක මට කෙනෙක් කිව්වොත් මම කරනවා. ඒක මගේ හදවතින් එන නිසා සාර්ථක වෙනවා ඇති. ඒක නිසා අර තවත් එකක් තියෙනවා කියනවා. මගෙන් බලය ලබාගෙන ලෙඩ සුව කරන තින්න කුමාර මාත්‍යාගේ බලය කියලා. මට කාටවත් බෙදන්න බලයක් දෙවිය දීලා නැහැ. ඒක මාතුලින් උත්පාදනය වෙන ශක්තියක් මිසක් එහෙම නැහැ. හැබැයි මේ ගැන දැනුවත් කිරීම මම කරලා තියෙනවා දැන්. නම කිව්වත් කමක් නැහැ. අපි සරච්චන්ද්‍ර මහත්තයා. එයා රේකි හීලින් කරන කෙනෙක්. ඉතින් එතුමා මගෙන් යම් යම් දැනුවත් වීම අරන් තියෙනවා. උපදෙසුත් මම එතුමාට දීලා තියෙනවා. මේ එකක් ඔබ සාර්ථක කරගන්න ඔබ නිර්මාංශ වෙන්න. හරි? ඔබ මෙන්න මේ පැවැතුම් වල ඉන්න කියලා මම එතුමාට අවවාද කළා. එතුමා ඒක පිළි අරගෙන බොහොම ගරුසරු ඇතුව බොහොම සාර්ථකව ඒ වැඩ පිළිවෙල කරගෙන යනවා. ඒ වගේ දේවල් වලට මම උපදෙස් දීලා තියෙනවා. එයා එතුමා විතර නෙමෙයි තවත් අය. අනේ මට බටහිර වෛද්‍යවරයෙකුත් කතා කරලා කිව්වා මගෙන් දහම් කරුණ ඉගෙන ගත්ත කෙනෙක්. එතුමා කිව්වා මේ මගෙන් බොහෝ දෙනා සුවපත් වෙනවා. මම හොඳට චෙක් කරා අනිත් ડોක්ටර්ස්ලා බේත දුන්නට වැඩි ඉක්මනට සුවපත් වෙනවා. මොකද මම අර සර් කිව්ව විදිහට බේත දීලා මෙයා සුවපත් වෙන්න කියලා මම අධිෂ්ඨාන කරලා ආශිර්වාද කරනවා. හරි පුදුමයි සර්. මේ උදෑවමිනේ හවස ඩිස්චාර්ජ් කරන්න තත්ත්වෙ රෙනවා කියලා බටහිර වෛද්‍යෙක් කතා කරලා මට කියලා තියෙනවා. ඉතින් එයා ඒ දෙකම යොදා ගන්නවා. ඉතින් හරි සාර්ථකයි. ඒ වගේ දේවල් මම කියලා දීලා තියෙනවා. එතනින් එයාට මම කාටවත් වරන් දෙන්නවත් හැකියාව බලේ බෙදන්නවත් නැහැ. මගේ නම හුඟත් ඇඟවල කතා කරලා කුමාර මහත්තයාගේ බලේ කියලා කියනවා කියලා ආරංචි. නමුත් එහෙම එකක් නැහැ. හැබැයි කවුරු හෝ මේ ලංකාවේ හෝ ලෝකෙ පොළොව තලයේ මත කාට හෝ යහපතක් කරනවා නම් සත්චේතනාවෙන් මං එයාට ආශිර්වාද කරනවාමයි. අපි බෙදර ආශිර්වාද කරේ. යහපතක් වෙනවා නම් සමාජයට අපේ ආශිර්වාදය අනිවාර්යෙන් තියෙනවා. කතා කරන අවස්ථාවක් දෙන්න. මං හිතන්නේ අපිට දවසකට කිහිප දෙනෙක්ම කතා කරලා කියනවා කුමාර මහත්තයා මුණ ගැහෙන්න ඕනේ. මුණ ගැහෙන්න පුළුවන් පහසු තැන කියන්න. කතා කරන්න ඕනේ. කතා කරන්න පහසු වෙලාව කියන්න. එතුමාගේ දුරකථන අංකය දෙන්න. එතුමා ඉන්න තැන කියන්න. ඔබතුමාලගේ කාර්යාලයට එන්න පුළුවන්. අපි කලින් වීඩියෝ එකක් මතක් කළා අපේ මාධ්‍ය කාර්යාලයට එන්නත් එපා කියලා. ඉතින් ওই වගේ දේවල් අපෙන් අහනවා. මේක තමයි මම අකමැතිම මාතෘකාව. බොහෝ දෙනා දන්නවනේ. මම කෙනෙක් එක්ක කතා කරන්න තමයි අකමැතිම. ඒක ඔබලා දන්නවනේ. මම අර කියන පරල වෙනවා කියලා නේ. පරල වෙන්නේ ඕක ඇහුවාමනේ. තරහට නෙවෙයි හේතුව මම ඉන්න පීඩනේ. මානසික පීඩනයක් අපිට තියෙනවානේ. නඩුවව දාලා තියෙනවා. ඊට අතිරේක අපිට ආර්ථික ප්‍රශ්න තියෙනවා. ඔබේ ආයතනය මම බලන්න ඕනේ. මගේ ආයතනය මම බලන්න ඕනේ. මගේ ව්‍යාපාර කරන එක. මේ සියල්ල බැලලා හුඟක් වෙලා අපි ගෙදර යන වෙලාව ඔබ දන්නවා අපි රෑ 10 පහ වෙලා යන්නේ. ඒ වෙලාව වෙනකම් මම පුදුම යුද්ධයක් කරන්නේ. එතකොට කෙනෙක් ඇවිල්ලා කතා කර කර ඉන්නේ නැත්තම් මිනිත්තුවක් කතා කරන්න ඉන්නන්නේ. මෙතෙක් මිනිත්තුවකින් කතාවක් අවසන් කරගෙන කී දැකලා තියෙනවද? මං පොඩ්ඩක් ඉඳ දීපු අය උදේ මගේ ආයතනයට ආවොත් යන්නේ හවස නැත්තම් වරුව කිවර කරලා යන්නේ ආසාවට. එකක්. අනිත් එක මම මේ වෙලාවේ මතක් කරනවා මේ බොහෝ දෙනෙක්ගෙන් අහනවා මම මැහුවා ඇයි ඔයා සරින් සරේ කතා ඔබතුමා එක කතා කරාම පුදුම සහනයක් තියෙනවා ඉස්පිරිතාල වලින් අපිව බය කෙරුවා මට පිළිකාවක් තියෙන නමුත් ඒක දැන් භාගයක් හොඳයි වගේ ඔබතුමා එක කතා කරායින් පස්සේ මට සෑහෙන සහනයක් තියෙනවා හිතට හරි සැනසෙල්ලක් තියෙනවා කියලා ඒක මං කරන දේ ඒක තමයි මගේ අනිත් අයගේ වෙනස නමුත් වෙලා තියෙන මේකයි මම එක්කෙනෙකුට කිව්වා එයා ගොඩක් සල්ලි තියෙන එක්කනේ ඇවිල්ලා කිව්වේ මං ආයේ මට කතා කරන්න අවස්ථාවක් දෙනවද ඔබතුමා හම්බෙලා මට ලැබුණු සුමානේවත් නැත්තම් දවස් දෙක තුනකින් කියලා මං කිව්වා ඇයි ඇයි මට ලොකු සැනසෙල්ලක් ලැබුණා මං කිව්වා ඔයා වගේම සැනසෙල්ලට පත් වෙන ලෝකෙම කැමති ඔයාට පුළුවන් නම් ඔයා ඔයාගේ මුදල් යොදලා පැය භාගයක් ලෝකෙම මං මේ දුක නිවන්න කතා කරන්න හිතුවත් මට channel එකකින් ආරම්භ දෙන්න එතකොට මම ඔයාටත් එක්කම කතා කරන්නම් කියලා නමුත් එහෙම කෙරෙන්නේ නැහැ
එහෙම කෙරුණේ නැහැ. හැමෝටම ඕන හිත හදාගන්න. මම හිත හදන නිසා මට විශාල පීඩනයක් වෙලා තියෙන්නේ. කතා කරාම සැනසීමක් ලැබෙනවා. මම ඇත්ත කතා කරන්නේ. හැබැයි ඒක බුද්ධ දේශනේ බුදුන් වහන්සේගේ ධර්ම කරුණක් ඇහුවත් ওই සැනසීම ලැබෙන්න ඕන හරිනම් මට වැඩි හිලින්. ඉතින් ඒක නිසා මේ කතා කිරීම තුළ එකකටද මම අවස්ථාව දෙන්නේ උදේ හිතන්න. මං ওই ඔක්කොටම අවස්ථාව දුන්නොත් කතා කරන්න මට රස්සාව කරන්න පුළුවන්ද කියන්නේ. අනිත් අපි දන්නවා කතා කරන්නේ මොකද්ද කියලා. නේ? අවසානේ කියන්නේ මොකද්ද? ඉස්සෙල්ලා වර්ණනාව. ඊට පස්සේ කියන්නේ මගේ අහවලා ගහවලා අහවලා. එහෙමත් කතා කරනවා. නැත්තම් තමන්ගේ තියෙන රෝගයක්. ඒත් නැත්තම් කතා කරනවා අද්භූත ජාතකේ මං ඒකට කියන්නේ මොකක්ද දන්නවද? මං කියලා දෙන්නම්. මම ඉන්නේ කුමාර මහත්තයෝ චීනේ. මං දන්න එක්කෙනෙක් ඉන්නවා ඇමරිකාවේ නිව්යෝක් වල. ඔබතුමා ලංකාවේ ඉඳලා එයාව එහෙන් සූ කරලා දාන්න ICU කින් දැන් ගෙදර යවන්න. මේකට hina වෙනවා ඇරෙන්න වෙන මොකද්ද කරන්න තියෙන්නේ. ඉතින් ඔහොම කරොත් ඔක්කොම පටන් ගන්නේ. බිල් ගේට්ස්ත් කතා කරලා ගියා. මං ඇමරිකාවේ ඉඳලා දීගොඩ කුමාර කියන නේද කතා කරන්නේ. ආන පෘතුගාලේ ඉන්නවා එක්කෙනෙක් සූ කරලා ගෙදර යවන්න. ඉතින් ඔක්කොම මම මෙතන ඉන්නා මෙහෙම මෙදිරි වගේ ආ රයිට් ඇඩිස්චාර්ජ් ආ රයිට් ඔන්න කිරණ කරේ ඇඩිස්චාර්ජ් මොනවද මේ කියන්නේ කියලා තමන් දන්නේ නැහැ. අනිත් අනුන් වෙනුවෙන් ඉල්ලීම් ඉදිරිපත් කරන්න එපා. ඉතින් මටත් කී හැකිනේ. සමහර අය කියනවා අන්න එයා දන්නෙත් නැහැ මට මේ ප්‍රසිද්ධ කීප දෙනෙක් නං කියලා තිබුණා. ඔබතුමා ලොකු පිනක් අහවලා සූ කරලා දාන්න කියලා. තමන්ගේ පාඩුවේ තමන්ගේ දෙයක් කරගෙන ඉන්න. ඒ අහවලා අපි වැඩසටහන දන්නෙත් නැහැ ඔය කියන අහවල්ලු. විශ්වාසිකුත් නැහැ. මොකාද කියලා දන්නෙත් නැහැ. ඔයා කිව්වට එහෙම හරියන්නේ නැහැනේ. අන්න අර අතන අහවලා ඉන්නවා. පව්. කලා ලෝකෙට මෙච්චර සේවය කරපු කෙනෙක් කියලා. එහෙම නැහැ. තමන් ඇවිල්ලා ඔබ දැකලා දෙන ඉස්සර නේද? වේද මාතෘකාවට කියඹුලත් අතක් දීලා අනේ මව සූ කරන්නේ. දැන් හුඟක් ඇවිල්ලා දෙන අඩුම ගන්නේ මට එන කෙනෙක්වත් මාව සනීප කළ දෙන්න කියන්නේ කී දෙනාද? ඇවිල්ලා පාඩු ඉඳන් ඉන්න මං සුව කළ දරකන්. මේවා තමයි නැති කරගත්තේ දේවල්. ඒක නිසා එක එක කෙනා ගැන ඉල්ලීම ඉදිරිපත් කරලා පළක් වෙන්නේ නැහැ. කෙනෙක් කැප වෙලා දෙවියන්ගේ පැත්තට කැප වෙලා යහපත් මාර්ගයට ඇවිල්ලා අපේ වැඩසටහන් හරි බලලා මා ගැන පැහැදීමක් හරි ඇතිවිලා අපේ වැඩසටහන් පැහැදීමක් ඇතිවිලා මෙයාට මගේ රෝගේ සුව කර හැකියි කියන විශ්වාසයට ආවොත් අපේ වැඩසටහන් 300 තියෙනව නේද? 300 මං ඔක්කොරම කියන්නේ සියල්ලම බලන්න. ඒකේ තියෙන මගේ හපංකම් වැඩ ගැලි නෙමෙයි. දේශනේ තියෙන දේවල් ටික මොනවද මු කියන්නේ කියලා හොයන්න කියලා මම කියන්නේ. බැලුවට කමන්නේ මිරකල් තියෙන මොනවද අපි වෙලා තියෙන්නේ කියලා. බලලා ඒ තත්ත්වයට එන කෙනෙක්ට මට යමක් කිරීමේ හැකියාව තියෙයි. නමුත් මම හිතනවා බහයි කියලා ඊළඟට කවදදරන තියෙන්නේ කියලා. වැඩසටහන තියෙන්නේ කවද්ද? ඒ වගේ මම හිතනවා මේ ගොඩක් අයට අපි කිව්වට තේරුම් අරගෙන නැහැ. මේ දුරස්ත වැඩසටහන අපේ වැඩසටහන හා සමානයි. අපි ඔබතුමාව මුණ ගැහිමට අවශ්‍ය නැහැ කියන කතාව මම හිතනවා ඒක ඔබතුමා පොඩ්ඩක් විස්තර කරලා දුන්නොත් ප්‍රේක්ෂකයන්ට වටිනවා කියලා. ඒකේ පළවෙනි ප්‍රශ්නේ කවද්ද වැඩසටහන පැවැත්වෙන්නේ කියන එක. මම හරිම ආසාවෙන් වැඩිය. ඇත්තටම කියන්නේ හරිම ආසයි විශාල පිරිසක් ගෙනල්ලා සුව කරලා ගෙදර යවන්න. මම මේ පුල පුලා බලා සිටිනවා ඔබට වැඩිය බලා සිටිනවා අපිට ආදරේ කරන විශාල පිරිසක් ඉන්නවනේ අන්තර්ජාලයේ ඉතින් මට නම් පිරින් දැන් මතකයි. මමත් ඔබට ඒ වගේම ආදරේ. මමත් බල බල ඉන්නවා කවද්ද මේ මුණ දකින්නේ කියලා. එහෙම ඇවිල්ලා අපිත් එක කතා බහ කරලානේ රෙඩි ටික හොඳ කරලා දීලා තේපැන් සංග්‍රහය දීලා බට් ටිකක් දීලා අරින්න පුදුමාකාර ආසාවකින් එන්නේ. ඒක කිසිම සැකයක් නැහැ. කොවිඩ් ඉවරලා ඊළඟට අපිට නොයි ප්‍රශ්නක් තියෙනවනේ පොඩි පොඩි. අපි පීනනේ පච් කරලා තහංචි දාලා රටේ නැති නඩු දාලා ඔය මේ කරලා තියෙනවා. ඒවත් පොඩ්ඩක් මෙයා වෙලා අපිට මේ අවසරය මේ හිර කරලා තියෙන එක නැති වෙලා අනේ නිදහසේ අර වෙනද කරනවා වගේ දවසෙ කරන්න පුළුවන් වෙන්නේ අද හා කිව්වොත් හෙට මං කරනවා දවසෙ ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. ඊළඟට අපි මේ දුරස්ත මෙහි මේකේ සමානකම. ඔව්. ඉතින් මගේ භූමියේත් ලක්ෂ ගානක් හිටියා මේක දුරස්ත මෙහි නොවේද මට කියන්න ඈත ඉන්නයි කොහොමද සනෙපුනේ. මේකේ කිසි ප්‍රශ්නයක් නැහැ දුර ඉන්න ඕන කෙනෙක් සුවපත් කිරීමේ හැකියාව තියෙනවා. මේකට දන්න අය දන්නවා මේ කාලය සහ අවකාශය කියන දෙයින් විනිර්මුක්ත වෙච්ච දෙයට තමයි ඩිස්ටන්ස් සීලින් කියන්නේ. එයා කොතනද ඉන්නේ කියන එක බලපාන්නේ නැහැ. කාලේ බලපාන්නේත් නැහැ. මෙතන මං සිතුවිල්ලට පත් වෙනකොට එයා සුව වෙනවා. ඒක ඒ වගේ විශාල බලයක් තියෙන ක්‍රමවේදයක් වෙන පාවිච්චි කරන්නේ. මේකෙන් ඵලය ගන්නව අඩුයි. හුඟක් අයට ඕනේ අර ඇවිල්ලා කුමාර මහත්තයලා අත තියන්නේ. අනේ මං අත තියලා සුව කරන කෙනෙක් නෙමෙයි. අත තියලා අපි ආශිර්වාද කරනවා. දැන් ඔයා මට වැඳුත් මං සුවපත් වේවා කියනවා. ඒක අපේ සංස්කෘතිය. කෙනෙක් ඇවිල්ලා කිව්වොත් අනේ දණිය රිදෙනවා කියලා අපේ අත නිකම් මෙතෙන්ට යනවනේ. අනේ මෙතනද රිදෙන්නේ කියලා අහනවා මිසක් මේ අත තියලා අත ගෑවටවත් එතන තියෙන එකක්වත් නෙවෙයි. ඒ ක්‍රමවේදයක් වෙනම තියෙනවා. අත තියලා සුව කිරීම දැන් මම හිතන්නේ රේකි එනර්ජි හීලින් වල අත තියලා මම හරියට මම දන්නේ නැහැ. එහෙම වෙන්න ඕන හොඳ කරන්නේ අත තියෙනවනේ එළව මොන හරි මෙහෙම දේවල් කරනවා. මගේ ක්‍රමේ අත තියෙයින් බලන්න නෙමෙයි සිත තැබීම. මම සිතෙන් චිත්ත ස්වභාවයේ දිව්‍ය තත්ත්වයට පත් කරගෙන හොඳ කිරීමක් කරන්නේ. ඒකයි දුරස්ත සුව මේ වෙනස තියෙන්නේ. එතකොට මේ පංචමාන තලයේ තියෙන ශරීරේ මට ඕන තරම් ස්පර්ශ කිරීමේ හැකියාව තියෙනවා. ඒක නිසා මේකෙන් ගොඩක් පළ ආරං තියෙනවනේ දුරස්ත මේ. ඒ වගේම ඔබතුමාට කියපෝ මේ
විශ්ව මනසත් එක්ක සම්බන්ධ වෙන ක්‍රමවේදය ගැන ඔබතුමා වීඩියෝ එකක් කරලා දෙනවා. මම හිතන අපිට ඉදිරියේදී ඒක පළ කරන්න පුළුවන් කමක් තියෙනවා. අනිවාර්යයෙන්. ඒක ගැන දෙවිවරු ගැන දිව්‍ය ශක්ති ගැන අපි කරා නේද? ඒ වගේම මේ වෙනකොට ගොඩ දෙනෙක් අපිත් එක්ක කතා කරලා අහන අයගෙන් ඉන්නවා ඔබතුමා විශේෂයව සුවපත් කරනවා. විශේෂ පුද්ගලයන් ඔබතුමාගේ කාර්යාලයට ගෙන්නනවා. මේ ගැන ඔබතුමා මොකද දරන්නේ? මොකද ගොඩක් අය කැමති ඔබතුමා මුණ ගැහිලා සනීප වෙන්න. එතකොට අපිත් එක්ක බලාගෙන ඉන්න බොහෝ පිරිසක් සනීප වෙන්න කැමති. නමුත් අපි නිතර නිතර මේ YouTube එකේ පොඩි පොඩි සුව වෙච්ච අයගේ අදහස් දක්වලා තියෙනවා. සම්මුඛ සාකච්ඡා දාලා තියෙනවා. ඉතින් මේ ගැන ගොඩක් අය මං හිතන්නේ අපිත් එක්ක අමනාපයෙන් ඉන්නවා. අපි මේ විශේෂයෙන් කෙනෙකුට දෙන්නෙකුට සලකනවා කියලා. ඒ ගැන ඔබතුමා මොකද කරන්නේ? අර ඔබතුමා කලින් කතා කරද්දිත් කිව්වා සල්ලි තියෙන අය ගැන. ඒ සල්ලි තියෙන අයට කරනවා කියන කතාවකුත් සමාජයේ මේ වෙනකොට ගොඩ නැගිලා. අන්තිම ප්‍රශ්නේ ඉදලා මම උත්තර දෙන්න ආපස්සට. සල්ලි තියෙන අය. සල්ලි තියෙන අය කැඳෙව්වට මම සල්ලි ගන්නවද? නැහැ. එහෙනම් ඉතින් සල්ලි තියෙන අයගෙන් මට කිසිම පළක් නැහැ ගෙනාගෙන. එහෙම ගන්නවා නම් මං අතන රුපියල් 3000 ගානේ නැත්නම් 1000 ගානේ ගත්තොත් වැලි මඩනුව රෙලියේ පිළියන්දර තියෙන වෙයි මම මේ රස්සාවේ මේ ඕඩි කරන නයිතුරුස් වේගෙන මේ අද කන කට්ට කන්න ඕනේ නැහැ. ඒක ලෝකෙම දන්නවා. ඒක නිසා මං සල්ලි කියන සාධකයේ ගණන් ගන්නේ නැති කෙනෙක්. අනිත් එක මගේ වැඩි ඇල්ම තියෙන තැන තියෙනවා. ඇත්ත. මම වැඩියෙන් මගේ ඇල්ම තියෙන අය ගැන මං කියලා තියෙනවා. ඒක දුප්පත් භාවය වෙන මේ පළවෙනි එක ගොවි. ගොවියන්ට ඇයි කොච්චර සල්ලි තිබ්බත් ගොවියෙක් වගා නොකරොත් ඔය එක්කෙනෙකුටවත් බඩ පිරෙන්නේ නැහැ. සල්ලි කොල ගන්න බෑනේ. ඒක නිසා මට ගරුත්වයක් තියෙනවා. දෙක ගුරුවරුන්ට. ගුරුවරුන්ට මගේ ගරුත්වයක් තියෙනවා. අද අපි මේ කතා කරන්නේ හැසිරෙන්නේ ගුරුවරුන්ට පිං සිද්ධ වෙන්නයි. ඊළඟට වෛද්‍යවරුන්ට මගේ ගරුත්වයක් තියෙනවා. අර කියනවා අනේ දොස්තර මහතුරුන්ට බයිනවා කියලා. මම බැනී ඉතර බයිනවා. දැනුත් මං කියනවා. නමුත් අපිලා ගරුත්වයක් තියෙනවා. ඒක බටහිර වෛද්‍යවරු මං ආශ්‍රය කරන අය දන්නවා. ඇයි? ඔබයි මමයි අද මෙතන කතා කරන්නේ නැහැ බොහෝ විට බටහිර වෛද්‍යවරුන් හිටියනවා. අපි මේවා කරන්න කලින් ඉංග්‍රීසි මහතුරුන්ගෙන් බේච් ගත්ත අය සුව වුණා වුණා. නමුත් අඩු ගන්න මෙලොව එළිය දැක්කහම වෛද්‍යරෙක් මට නම් වෛද්‍යරෙක් තුලින් මම රෝහලක උපන්න කෙනෙක් නෙවෙයි මම මහපාරේ මග යනකොට උපන්න කෙනෙක්. නමුත් බොහෝ දෙනා අද එළිය දකින්නේ වෛද්‍යරු ගාවින්. ඒක නිසා මගේ එහෙම කතන්දරයක් නැහැ. එකම දේ මම ඒ අයට ගරු කරනවා. මම මේ ගරුවත්. ඉතින් වෛද්‍යවරයෙක් මගේ ඉල්ලීමක් කරොත් මගේ මේ රෝගය සුවපත් කරන්න දෙන්න කියලා එතන මට තියෙනවා යුතුකම. හරි අපේ සතිචන්ද්‍ර මහත්තයා කෙනා විශේෂ. හැබැයි එතුමා මට කිව්වා මගේ ඉස්සර කරලා පෙන්නන්න කියලා. එතනක් තියෙන අපිට දෙයක් අපි මේ හොරමරේ නැහැ කියලා පෙන්නන්න. ওই පළවෙනික දැම්මට විශේෂඥ වෛද්‍යරුම කී දෙනෙක් අපි සෝ කරලා තියෙනවද? වෛද්‍යවරු යවලවල් ඇවිල්ලා නෝනව සනීප කරලා දෙන මහත්තයා සනීප කරලා අපි සෝ කරලා තියෙනවා. අපිව දැම්මේ නැහැ. ඒ රැකියාවල් වලට පහර වෙන නිසා නෙමෙයි අපි ළඟ ටේක් කරප තියෙනවා. ඒව කරනවා මිසක් ඇත්තටම දුප්පත් අහිංසක මිනිස්සු මම සෑහෙන්න සෝ කරනවානේ. දුරත්ත මේදී සුව වෙනවා ඇති මගේ මෙහෙදී එන හුඟක් අය දුප්පතයි. ඒකෙන් අපි කන්න බොන්න දීලා අරින්නේ. ඊට අතිරේකව හුඟක් අය දන්නේ නැති දේ අපි කොහේරි ගමන් බිමන් යනකොට ඕගොල්ලෝ මගෙත් එක්ක යනකොට දැකලා ඇති මම වාහනේ මග නවතර සුව කරන්න කවුද කියලා. එක්කෝ මල්ලිකුණන අම්ම කෙනෙක් නැත්නම් දෙවිලිකුණන අම්ම කෙනෙක් නැත්නම් හේනක කොහේරි කොට කොට අමාරුවෙන් වාඩිලා ඉන්න කෙනෙක් දැක්ක තැන මම බහලා ගිහින් මම ඒක සුවපත් කරලා අපව වාහනට එන්නේ. හේන් ගොවි කොච්චර මං සෙල්ල කතරකම සුව කරාද ගිහිල්ලා. ඉතින් ඒක මම මග දැක්කොත් සුව කරනවා. මට මතකයි මේ අන්තිම සෙල්ල කතරගෙන ගිහලා ඒ වාහන පාකින් එක ගාවට ආපු කීප දෙනෙක් මම එවෙලෙම ආශිර්වාද කරලා සුව කරා. ඔක්කොම හේන් වගේ වගා කරන අය. ඒ දුප්පත් අහිංසක මිනිහෙකුට ස්කෑන් කරන්න සල්ලි නැහැ, MRI ගන්න සල්ලි නැහැ. සල්ලි තිබ්බත් ඒ වෙන සුව වෙන්නේ නැහැ. ඒවත් දන්නවා. ඒ නිසා ඒ අසරණ ජීවිතවල මම පිහිටනවා. ඒක මම සම්පූර්ණ ප්‍රතික්ෂේප කරනවා. නමුත් මෙහෙම එකක් තියෙනවා. ඔබයි මමයි දෙන්නම ඉන්නේ ලංකාවේ. අපේ සමාජයක අපි ඉන්නේ. මම තියාපරගෙන ඔබ රැකියාවක් කරනවා. සමහර දේවල් තියෙනවා අපිට මග අරගන්න බැරි දේවල් නේ. දැන් අපි හිතමු මෙතෙන්ට දේශපාලන නායකයෙක් හරි කවුරු හරි ඉහළ කෙනෙක් ආවා කියලා. ඔව්. ඉතින් අපිට හරවලා හරි එන්න බෑ එතකොට නේ. එතකොට දෙයක් කරන්න සිද්ධ නේද? එතකොට කෙනෙකුට කියන්න පුළුවන් අන්න අරයා මෙහෙම කරා මෙහෙම කරා කියලා. නමුත් පැහැදිලිව ඇත්තට මම අකමැති දෙයක් තමයි මගේ වෘත්තියට බාධා වෙලා මේ දේවල් කරන්න කැමති නෑ. මගේ හැකියාව තියාගෙන මම නිකමයි හිටියේ නිකම් කරන්න නැතුව. නමුත් බොහෝ පිරිසකගේ ආරාධනයෙන් මම මේක කරන්න ආවේ. එතකොට මගේ හැකියාව මම දින 3ක් නැත්නම් දින 5ක් වෙන් කරා මාසේ රෝගින් වෙනුවෙන් නොමිලේ. ඉතුරු දවස් ටික මට තිබිය යුතුද නැද්ද? එතනයි මට තිය අනිවාර්යයෙන් මට තිබිය යුතුයි. ඒක නිසා බොහෝ දෙනා කුමාර මහත්තයා හම්බෙන්න බැරිද පොඩ්ඩක් එන්න බැරිද කියලා අහනවා. මම දැක්ක දුරස්ත මෙහෙ කරන තැන වාඩි වෙන්න දෙන්න බැයිද කියලා නේ. ඔව් එහෙමත් ඒක. ඔබ මාධ්‍යංශයේ ඔබේ කට්ටියත් එක්ක කැමරාව ඒ පිරිසක් ඉන්නවනේ.
ඒකේපෙදි නයින් අන්තර්ජාලය වැඩ කරන කට්ටිය ඉන්නවා. ඒගොල්ලොත් එක ගියාම කැමරාවයි ලයිට් එකයි අතරේ තියෙන ඉඩකඩ ඔබ දන්නව හොඳටම. එතන ඉඳ ගන්න බෑනේ. එතකොට අඩු ගන්න හිටගෙන ඉන්නවත් ඉඩ තියෙනවද? අපි පොඩි ඉඩකනේ කරන්න හුඟක් වෙලාවට. හුඟක් වෙලාවට ගන්න අපි මේ කාමරේනේ. ඉතින් මේ කාමරේ තියෙන ඉඩකඩ මං හිතන්නේ දැන් හුඟක් ලෝකයට රහසක් නෙවෙයි. කියන්න දෙයක් නැහැ. කියන්න දෙයක් නැහැ. අපිට තැනක් නැහැ. ඉඩක් නැහැ. උණු ශාලාවක කි ලොකුවට කරොත් හොඳ හෝල් එකක සමහරට 10 දෙනෙක් හරි වාඩි කරගයි. හැබැයි ඒ 10 දෙනා මම අර පැය ඉවරන පස්සේ පටන් ගන්නවා ඇගේ තියෙන අමාරුකම් කියන්න. හොඳ කරගන්න නෙන්නේ. එතන හිඳලා මෙහෙම කරලා හොඳ කරගන්න නෙමෙයි නෙන්නේ. ඉස්සරහින් ඉඳගන්නේ මගේ ළඟට ඇවිල්ලා හොඳ කරගන්න. ඊළඟට ඒගොල්ලෝ තනියිනුත් නෙමෙයි නෙන්නේ. අපි මේ වයිසර් වින්දානේ. මේ වගේ අතර දෙකට තුනට යන්නේ ඊට පස්සේ. ඒ වගේම තමයි දැන් අපි එහෙම 10 දෙනෙක් හරි ගෙනාවොත් ඒ 10 දෙනත් එක්ක එන පිරිසත් එක්ක ආවට පස්සේ සජීවී විකාශයේ බලන අයට ගොඩක් කරදරයි. හේතු ඒගොල්ලෝ යම් යම් ශබ්ද එනවා, ඒගොල්ලෝ කතා බහ කරනවා සමහර කෙනා. ලෙඩ්ඩු නැවිලා ඉන්නේ. නේද? කයිරමා කේන්ද්‍රි ගන්න ඔක්කොම තියෙනවා. ඔව්. එහෙමනම් මං ඉස්සෙල්ලා ඒ අත සුව කරලා පටන් ගන්න වෙලතර. වැඩසටහන නෑ. රූපවාහිනී නාලිකා, ගුවන්විදුලි නාලිකා, ඊට පස්සේ YouTube නාලිකා මේ නාලිකා වලින් කතා කරලා ඔබතුමාගෙන් අවස්ථාවක් අරන් දෙන්න කියන එක අපිට මාධ්‍යංශයට දැනුවත් කරලා තිබ්බා. ඒ වගේම තමයි සමහර මේ කමෙන්ට්ස් වල දාලා තිනවා, අපිට ඊමේල් කරලා තිනවා, අහවල් තැනට ගිහිල්ලා ඇයි කුමාර මහත්තයාගේ වැඩසටහනක් කරන්න නැත්තේ කියලා. ඒ ගැනත් ඔබතුමා අදහසක් දක්වන නම් හොඳයි කියලා මං හිතනවා. ඉතින් මගෙන් අවසර ගන්න නැතුව දුන්නේ පහුගිය කාලේ. ලස්සනට හදලා දැම්මේ නේද? අන්න හිරේ අන්න මැරුවා අන්න මැරි වැටුණා දුන්නා ඔය ඉල්ලන අයම නේද? හරි ලස්සන ප්‍රචාරයක් අපිට දුන්නා. ඉතින් ඒක නිසා අවසර නැතුව ප්‍රචාරය කරේ. ඉතින් ආය අවසරේ ඉල්ලන්න දෙයක් නැහැ. ඒගොල්ලෝ දාන්න වෙච්ච ගම දානවා. දැන් ඔය ඉල්ලන්නේත් මොන චේතනාවෙන්ද කියන එක ප්‍රශ්නයක්. මම හැමෝටම එහෙම කතා කරනව නෙවෙයි. මොකද බොහෝ මාධ්‍ය ආයතන හොඳයි ඉන්නවා. විශේෂයෙන් අපි දැක්ක දේ මම මේලා විශ්ිනවා කියන අපිට මඩ ප්‍රචාරයවනේ. ඒකට ඔබත් දකින්නදී මමත් දැක්ක දේ තමයි එක එක්කෙනා එකින් ඉවත් ඉද්‍රෝ වුණා. ඉවත් වුණා නේද? ඉවත් වෙලා එක්කෙනෙක් දෙන්නෙක් ඉතුරු වෙද්දී අනිත් අය තේරුම් ගත්තා. මේක මේ මොකක් හරි පුජ්ජලික කොන්ත්‍රා වෙන මොකක් හරි යන්නේ කියලා ඉවත් වෙලා මධ්‍යස්ථ භාවයෙන් හිටියා මම දැක්කා. මම ගරු කරනවා මේ වෙලාවේ ඒගොල්ලන්ට මම ආචාරත් කරනවා. කියන්නේ අපිට මඩ ප්‍රචාර ගැහිමින් වැළකුණා මේ මිනිස්සු යමක් කරන කෙනෙක් කියලා අපි හම්බෙලා කියන්නේ. වඩ අපි ගහන්නේ මේමයි ඔබතුමා දෙයක් කරනවා කියලා අපිට කටිකේපයි. ඒ හැට තමයි මම මේ ආචාර කරේ. අර වෙනත් හේතුන් මත පුජ්ජලික හේතුන් මත නැත්නම් ආර්ථික හේතුන් මත නැත්නම් එයාලගේ දේවල් ව්‍යාපාර හේතුන් මත ගහන පිරිස ඇරෙන්න. ඉතින් ඒක නිසා අනිත් එක තමයි අපිට විශ්වාස භාවයෙන් කටයුතු කරන්න බෑ. ඔබත් එක්ක තුඟක් අය හිතවත් මම දන්නවා අපේ මාධ්‍ය කට්ටියත් එක්ක ওই මාධ්‍ය ආයතන ඔක්කොම වගේ හිතවත්. නමුත් ඒගොල්ලන් ඔය කතා කරන මගෙත් එක්ක තියෙන බැඳීමල කතා කරාට ඉහෙලින් නැයි දරන මතේ මගේ වැඩසටහන දුන්නෙන් පස්සේ ඒ වැඩසටහනට වෙන දේ ඒගොල්ලෝම කිව්වනේ. ඉතින් මේක අපිට වගේ කියන්න බෑ මොනව කපයිද කින්ද බන්ද කියලා. ඉතින් එතකොට මම කොහොමද දෙන්නේ? අපි මෑතක දැක්කනේ වේද මහත්තයාගේ. ඔව්. ඒකත් අපි කිව්වට කමක් නැහැ නේ. වේද මහත්තයාගේ පොඩි කැලලක් යනවා. ඊට පස්සේ ලොකු වේ යනවා. කප්පලා මොකද මේ? මිනිස්සු කර අපහස වෙන්න කපුවාම ප්‍රශ්නයක්. මටත් එහෙම වුණා. කපලා වෙනස් කරලා දැම්මොත් මට ඍජුව කතා කරපු මාධ්‍ය ආයතන වල රූපాయని ආයතන ඒ කීපයක්ම මට කතා කරපු ඔක්කොම මං හැවි ඔය එඩිට් කරන්න නැතුව සම්පූර්ණ වැඩසටහන දාන්න ලෑස්තිද? සජීවීව බැයි කියනවා. එඩිට් කරන්න ඉල්ලනවනේ. මං කුණාරප කියලා බණින්නේ නැහැ නේ එඩිට් කරන්න. ජනාධිපතිතුමාට බණින්නේ නැහැ නේ මං. එහෙමනම් මේක දැමීමේ හැකියාවක් තියෙන්න ඕන. ඇයි එඩිට් කරන්නේ? ගා ප්‍රසිද්ධ වැඩසටහන වලට මට කතා කරා ඔය රූපాయి ආයතන වල. ඔබ දන්නවා. මං ඒවට ගෙලිම විරුද්ධ වුණේ මෙන්න මේ හේතුව නිසා. ඒ කියන්නේ සත්චේතනාවෙන් එනවා කියලා මට විශ්වාස කරන්න බෑ. අනිත් එක තමයි මගේ පණිවිඩනේ ඒගොල්ලෝ සමාජගත කරන්නේ. මගේ පණිවිඩය තමයි මම ඔබ හරහා දෙන්නේ. මේ කිසි ප්‍රශ්නයක් නැහැ. අවශ්‍ය කෙනෙකුට මේක ගන්න පුළුවන්. හැබැයි ඕනම මාධ්‍ය ආයතනයකට විකෘති නොකර අපේ වැඩසටහන ප්‍රචාරය කරන්න මම අවසර දෙනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. මාධ්‍ය ආයතනයට කෝල් එකක් දෙන්න මෙන්න වැඩසටහන ගන්න කියලා අපි ඔරිජිනල් එක දෙන්නා නේද? හැබැයි විකෘති නොකර පල කරන්න අපි දෙන්නා. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. අනිත් එක කාට හරි එහෙම පල කරන්න අවශ්‍ය නම් වැඩසටහන අපි හදලා දෙන්නා. කිසිම ගැටලුවක් නැහැ. වීඩියෝ කෝල් ඔක්කොම කරලා දෙන්නා. විකාශය කරන්න එච්චර. ඒ වගේම මතක් කරන්න ඕනේ වැදගත් කාරණාවක් තියෙනවා. මීළඟ දුරස්ථ සූමෙහ ගොඩක් අය අහපු දෙයක් අපෙන් දුරස්ථ සූමෙහ ගැන කලින් කියන්නේ නැහැ. ඒ කලින් දැනුම් දෙන්නේ නැත්තේ කියලා. ඒක නිසා අපි හිතුවා අද වැඩසටහනේදී මීළඟ දුරස්ථ සූමෙහ ගැන කියන්න. අපේ දිව්‍යමය ආලෝක සූමෙහ ජනවාරි මාසේ 2021 ජනවාරි මාසේ 9 වෙනි සෙනසුරාදා රාත්‍රි 9:00ට සුපුරුදු විදිහම අපේ දේවසුව සේවා YouTube නාලිකාව ඔස්සේ සජීවී විකාශය වෙනවා. ඒ වගේම ඒ වැඩසටහනේ ඉංග්‍රීසි භාෂාවෙන් විකාශනය වෙන වැඩසටහන අපගේ දේවසුව සේවා යුරෝප් YouTube නාලිකාව ඔස්සේ පහුවෙනිදා ජනවාරි මාස 10 වෙනිදා රාත්‍රි 9:00ට ප්‍රචාරය වෙනවා. විශේෂයෙන් මතක් කරන්න ඕනේ යුරෝප් නාලිකාවේ වැඩසටහන ප්‍රචාරය වෙද්දී කාලය එහා මෙහා වෙන්න පුළුවන්.
නමේ පහු වෙන්න පුළුවන් පොඩි වෙලාවක්. නමුත් ඉවසීමෙන් ඉන්න අනිවාර්යෙන් 10 වෙනිදා ජනවාරි 10 වෙනිදා අනිවාර්යෙන් මේ වැඩසටහනත් යුරෝප් නාලිකාවේ ප්‍රචාර වෙනවා කියන එක මේ අවස්ථාවේ ඔබ සියලු දෙනාට මතක් කරනවා. දෙසැම්බර් මාසේ 31 වෙනිදා රාත්‍රී 12ට නව වසර උදා වෙනවත් මොහොතේම වැඩසටහන විකාශනය වෙනවා. නව වසර වෙනුවෙන් විශේෂ ආශිර්වාද කිරීමේ දේශනයක් ඇතුළත් වැඩසටහනක් නිකුත් වෙනවා. ඒ වැඩසටහනට එකතු වෙලා ඔබටත් පුළුවන් නව වසරේ මේ මුළු ලෝතලයටම මේ මුළු ලෝකයේ සිටින සියලුම දෙනාට ආශිර්වාද කරන්න අපිත් එක්ක එකතු වෙන්න. ඒ වැඩසටහනටත් එකතු වෙන්න කියලා ඉතාමත් ආදරෙන් මතක් කරනවා. අපි සූදානම් අදට අපේ මේ වැඩසටහන අවසන් කරන්නට. ඉතින් මේ අවස්ථාවට සහභාගී වෙච්ච දිගුඩු කුමාර මහත්මයාට නැවතත් අපි ස්තුතිවන්ත වෙනවා. අපිත් එක්ක මේ ලෝකවාසී ජනතාව වෙනුවෙන් මේ කරන සේවය වෙනුවෙන් බොහොමත්ම පින් ඔබතුමාට බොහොමත්ම ස්තුතියි. බොහොම ස්තුතියි මාධ්‍යංශයේ ඔබ ඇතුළු සියලු දෙනාට. ඔබ සියලු දෙනාවත් මම මේ වෙලාවේ නැවතත් ආදරෙන් සිහිපත් කරන විදිහේ කියනවා සියලු දුක් දුර වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා කියලා. සියලු දෙනාටම තෙරුවන් සරණයි, ජය වේවා. නමාමි සුමధుර ධම්ම දිවා